මගේතන ඔබේ මේ රූසප්ුව පිළිබඳව ඉතිහාසයේත් කතා වුණා ඊට පසු කාලෙත් කතා වුණා වර්තමානයේත් කතා කරනවා මම හිතන්නේ ඉදිරි කාලයටත් මේක පොදු දෙයක් ඒ තරමටම ඔබ රූප සම්පත්තියෙන් ඉතාමත් ඉහළ කෙනෙක් සහ මේක බොහොම අපූර්වවට පවත්වාගෙන යනවා මම හුවත් එහෙම මේ රූපය කියන දේ කාන්තාවකට ආභරණයක්ද අනතුරක්ද අවදානමක්ද ඔතනම වෙන්නත් පුළුවන් මොකද සමහර වෙලාවට ඒක එක එකන පාවිච්චි කරන විදියට නේ තමන්ගේ රූපය පාවිච්චි කරන විදියට තමන්ගේ අනන්‍යතාවය පාවිච්චි කරන විදියට තමයි ජීවිතේ අපිට මුණ දෙන්න සිද්ධ වෙන්නේ ඉතින් මං හිතනවා රූපය කියන එක දැන් මගේ ශාස්ත්‍රය තුල කලා ශාස්ත්‍රය තුල ඒකට වටිනාකමක් තියෙනවනේ ඉතින් ගොඩක් අය ওই ප්‍රශ්න මගෙන් අහනවා ඇත්තටම මේ පහුගිය කාලේ කෙනෙක් ඇහුවා මං කොහොමද ගියාත් න ගොඩක් මල් පූජා කරලා තියෙනවා කියලා ඉතින් ඊයේ කොහමරි මට ජැක්සන් හම් වෙච්චලා ජැක්සන් කෝ ඔයා හොඳ කතාවක් කියලා තියෙන්නේ ඔයා මල් පූජා කරනවා කියලා ඇත්තටම මම කිව්වද මං කොහොමද කිව්වා ඒක ගොඩක් වටිනවා කිව්වා මං කොහොමද ඇත්ත ඒක ගොඩක් වටිනවා මොකද හේතුව මල් පූජා කරන නිස්කරපු නිසා ඒ කියන්නේ ලස්සනට ඉන්නවටත් වැඩිය මට හිතෙනවා මට අඩු ගානේ hina වෙලා ඉන්න පුළුවන් කමක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා මොකද අපි hina වුණොත් නේ අපි ලස්සන වෙන්නේ නේ අපි මොනවා ඒ කියන්නේ තරහ වෙලා හිටියොත් කොහේ වෙලාවෙත් අපින් අපෙන් ලස්සනක් නැහැ ඉතින් මල් පූජා කරන කියන එකේ තියෙන කියමනේ තියෙන වැදගත්කම කියන්නේ එතන මං හිතාදේ දැන් සිනමා ජීවිතයට ඔක අපි සම්බන්ධ කරගත්තොත් එහෙම ඔබට කොයිතරම් ආභරණයක් විදිහටද බලපෑවේ නැත්නම් අවදානම් සහගත රැංගල් වලට ඔබ මුහුණ දුන්නද අනතුරු වලට මුහුණ දුන්නද මේ රූපය හින්දා නෑ අතර මම සිනමාවට සම්බන්ධ වෙන්නේ මගේ රූපයත් එක්කනේ මොකද පළවෙනිම චිත්‍රපටිය මම ඔයා කිව්වා වගේ හතර කේන්දරයේ කියනකොට ඒ කරනකොට මගේ තාත්තා මාව රූපගත කිරීමකට ගෙනියන්න මට අවුරුදු 3යි ඊට පස්සේ ඉවසන දනා කියන එක මගේ අම්මගේ දුව විදියට ඒකට ඒකම කාලේ අවුරුදු 3 මම ওই පොඩි චිත්‍රපටි දෙකම කරා මගේ ජීවිතේ කියන්නේ කමතක වෙන්නේ නැති චිත්‍රපටි දෙකක් අම්මගේ තාත්තගේ දරුවා විදියට ළඟපාන ලැබුණා ඊට පස්සේ පළවෙනිම මගේ චිත්‍රපටි සබීතා කියන චිත්‍රපටිය ප්‍රධාන චරිතය ඉතින් මගේ රූපයත් එක්ක තමයි මට ලැබෙන්නේ නැත්තේ මම ඉස්කෝලේ යනවා එතකොට ඉතින් තාත්තා මට අවසර දුන්නා ඒ චිත්‍රපටිය කරන්න මොකද මං මට එහෙම ලොකු බලාපොරොත්තු තිබුණේ නැහැ අපි කලා ජීවිතයක් තමයි අතර මගේ පොඩි කාලේ ඉඳලා ගත්තොත් gedara කලාකරුවන් යන එන තැනක් අතරම එහෙම පසුබිමක් අපිට තිබ්බා නමුත් ඉතින් මම කවදා හරි සිනමාවට සම්බන්ධ වෙනවාද කියලා නමුත් මට අවස්ථාව ඉක්මනටම ලැබුණා. ඒ කියන්නේ මගේ අක්කලා දෙන්නෙක් ඉන්නවා නංගි කෙනෙක් ඉන්නවා. ඒ අතරතුර මට මේ අවස්ථාව ලැබුණා. ඉතින් මං හිතා රූපය නිසා තමයි ලැබුණේ. නමුත් කියනවා ගොඩක් අයට එහෙම තමයි. ගොඩක් අපි දන්නවා සිනමා දැන් ලෝක සිනමාව බැලුවොත් බොලිවුඩ් හොලිවුඩ් බැලුවොත් රූප ස්වරූපිනියන් එනවනේ. රූප සුන්දරයන් එනවා. මිස් වර්ල්ඩ් කෑ මිස් ඉන්දියා කෑ ඔක්කොම එනවා. මිස් ශ්‍රී ලංකා ඔක්කොම එනවනේ. නමුත් හැබැයි පවත් පැවතෙන්නේ රූපේ නිසා නෙවෙයි මම නම් කියන්නේ එහෙමයි දැන් මගේ අත්දැකීමෙන් මං කිව්වොත් මං සරල චිත්‍රපටිකින් පටන් අරගෙන චිත්‍රපටි කරගෙන යන්න පුළුවන් වුණා නමුත් මගේ රූපේ නිසා මට පැවැත්මක් තියෙනවා කියලා මං හිතන්නේ නැහැ මගේ අත්දැකීමුත් එක්ක මට ලොකු කැපකිරීමක් කරන්න සිද්ධ ලොකු කට්ටක් කරන්න සිද්ධ වුණා ඇත්තම කතාව ඒකයි ඉතින් එහෙම කෙනෙකුට එච්චර කැපවීමක් කරන්න පුළුවන් නම් තමයි මේ මගේ මං මේ මගේ ශ්‍රේෂ්ඨ කලා ශාස්ත්‍රයේ තැන්දි ඉන්න පුළුවන්. රූප සුන්දරියකටත් එන්න පුළුවන්. මේ ශ්‍රී ලංකා කෙනෙකුට එන්න පුළුවන්. නමුත් ඒ රූපයම තියාගෙන මේක නිකන් අපි ලස්සනට එහෙම ඉන්නවා කියන එක නෙවෙයි. මගේ ජීවිතේ, මගේ සිනමා ජීවිතේ මට ඉස්සරහට යන්න පුළුවන් උනේ මං කරපු චරිතහරහා. ඒකට සමහරට මං ගොඩක් කැත වෙලා තියෙනවා. සමහර වෙලාවල් තියෙනවා අවසාන චිත්‍රපටිය ඇඩ්‍රස් නෑ මම ළඟපාවු. ඒක මම ලස්සන නැහැනේ. කවුරුත් මාව ලස්සන දකින්න නැතුව ඇති. ඉතින් ගොඩක් අය මට කිව්වා ඔයා ඒ ගත්ත ඒක එකක් විතරයි ඒක උදාහරණයක් විතරයි ඒක මම ගත්ත එක මේ කියන්නේ අභියෝගයක් කියලා. ඉතින් ඒ එහෙම අභියෝග පිරිච්ච මේ ජීවිතයක් තමයි සිනමාව හරහා ගියේ මේ රූපයත් එක ගත කරපු ජීවිතයක් නෙමෙයි. හැබැයි රූපය ඇත්තටම මම හිතන්නේ ඒක ආභරණයක් මට වෙන්නේ නැති අනිවාර්යෙන්ම. වැඩිපුරම. වැඩිපුරම.